ආයිබෝන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ හරිද හරියටම කියන උදෑසන ප්‍රවෘත්ති තුලින් මම උදේෂාන් ඉදම ගෙදර ප්‍රථමයෙන් අවධානය උදෑසන පුවත් සිරස්තල වෙත කොළඹ ලස්සන කරන්නේ කොහොමද අනුරගේ විග්‍රහය පුළුවන් නම් වෙසක් පොහොයට පෙර නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ රටේ නතර කරන්න හරින්ගෙන් රජයට අභියෝගයක් වංගුව අමතක උන අධිවේගය ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ 22 සංවත්සර සැමරුම පසුගිය දා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ 22 සංවත්සරය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන කංචන විජේසේකර ශිහන් සේමසිංහ දයසිරි ජයසේකර යන මහතුරුන් මෙන්ම ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ පළමු සභාපති වත්මන් වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍යාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපිරුම් මහතා සහ තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සභාපති දිමුත් චන්දන සිල්වා උපසභාපති රසිත් වික්‍රමසිංහ යන මහතුරුන් ඇතුළු තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ සමාජිකයන් රසක් මෙම අවස්ථාවට එක්ව සිටියා හිටපු සභාපති චමත් කෝට්ටේගොඩ මහතා එම තනතුරේ කාලය අවසන් කිරීමත් ලාංකීය තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස සාරංග ගුණවර්ධන මහතා පත්වීමත් මෙම අවස්ථාවේදී සිදු වුණා. මෙහිදී උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ රට ජාතිය පිළිබඳව දැඩි හැඟීමකින් යුතුව තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලය කටයුතු කිරීම ඉතා සතුටට කරුණක් බවයි. මට මතකයි මේ ලංකේ තරුණ ව්‍යවසායකින්ගේ මණ්ඩලය ආරම්භ කරපු කාලය 1999 මේ සංගමය ආරම්භයට සම්බන්ධ වුණයි කියලා මම විශ්වාස කරනවා. දිවර ඇමතිවරයා වශයෙන් මම මේ කාලේ හිටියේ. එදා මම හිතන්නේ 17 දෙනෙක් තමයි එදා මේ සංවිධානය ආරම්භ කළ මුල්ුණේ. ඒ 17 දෙනායි තම ධෛර්යවන්තව අරමුණක් ඇතිව වැඩ කරන පිරිසක් වීම නිසා තමයි දැන් අවුරුදු 22ක් තුල මෙච්චර දුර ගමනක් ගෙන්න පුළුවන් කාලය ලැබිලා තියෙන්නේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ රටේ දළ දේශීය නිෂ්පාදනය බිලියන 600ක පමණ දායකත්වයක් උන් ලබා දෙනවා. විවිධ රංග නෙවෙයි ලක්ෂ 4කටත් වඩා වැඩි පිරිසකට රැකියා සපයලා තියෙනවා. ලාංකීය තරුණ ව්‍යවසායකයන්ගේ මණ්ඩලය කොයිල් ගැන අපේ ගෞරවයක් තියෙනවා. හිටපු ව්‍යාපාරික පැලැන්තියට රට ගැන ලොකු හැඟීමක් තිබුණා. බොහෝ ව්‍යාපාරිකයන් තමන් උපයපු බොහෝ දේවල් රජයට හා සමාජයට දුන්නා. වර්තමාන ව්‍යාපාරවල මහජන සුබ සාධන වැඩ තියෙනවා. ඒවා කරන්නේ දා ව්‍යාපාරිකයින් කරපු ආකාරයට පුණ්‍ය චේතනාවෙන්ම නොවේ බව අපි දන්නවා. ඒවා කරන්නේ ව්‍යාපාරයේ කීර්ති නාමයේ ඉහළට ඔසවලා තමන්ගේ භාණ්ඩ ආසේවා විකුණගන්න. නමුත් එදා අපේ ව්‍යාපාරිකයන් තුල තිබුණු පුණ්‍යවන්ත අදහසින් යමක් දීම දැන් දකින්න ලැබෙන්නේ නැහැ. තරුණ ව්‍යවසායකින් පළමු වතාවට තමයි ටයිකෝන් නැතුව ජාතික ඇඳුමින් සැරසිලා එදා ඒක රාශි වුණේ. මට මතකයි ජීවිතේ පළවෙනි වතාවට ජාතික ඇඳුමින් සැරසුණු අය මීට වසර 22කට කලින් එකතු වෙලා හිටපු හැටි. අදත් ඒ ජාතික ඇඳුම ඇඳගෙන මෙතෙන්ට ඇවිත් ඉන්න බව දකින්නකොට වසර 22කට කලින් තිබුණු සුවඳ හැඟීම, ජාතිය පිළිබඳ හැඟීම, රට පිළිබඳ හැඟීම ඇති පිරිසක් දැන් එකතු වෙලා ඉන්නවයි කියන එක ගැන අපිට විශාල ආඩම්බරයක් දැනෙනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළවූ අදහස් කිහිපයක් වෙතයි අවධානය. අපිට කිසිම සම්බන්ධයක් නැහැ පාස්කු ප්‍රහාරය සිද්ධ වුණේ. අපේ ආණ්ඩුව තියෙන කාලෙදි මේ කොමිසම පත් කරත් පාස්කු ජනාධිපතිතුමා ඒකේ වාර්තා එළියට දැම්මමත් බනිනවා. එළියට නොදැම්මත් බනිනවා. නඩු දානවා කිව්වත් බනිනවා. නඩු දාන්නේ නැහැ කියලා කිව්වත් බනිනවා සමහර අය. අපි එහෙම කියලා නැහැ. අපි කියලා තියෙන්නේ නඩු දානවා. බොහොම පැහැදිලිවම නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වාර්තාවේ මේ ප්‍රහාරයේ සිදුවීමට බලපාපු සාධක කියලා ජාතිවාදී ගැන කරුණු ටිකක් තියෙනවා. ඉස්ලාම් සහ බෞද්ධ සංවිධාන කීපයක් තහනම් කරන්න කියලා යෝජනා කරලා තියෙනවා. ආණ්ඩුව කියන දේ එකක් තහනම් කරන්නේ නැහැ කියලා. එයස් යනි පැතෙන් ගත්තාන් පස්සේ මේ ප්‍රහාරයට වගකීතු අය, උඩින් හිටපු අය, මුදල් වියදම් කරපු අය, අනදීපු අය, සලසුම් කරපු අය, ඒකෙන් ලාභගත්තු අය පිළිබඳව මොකක්වත් සඳහනක් නැහැ. අපි මේ වාර්තාව ඉතාමත්ම ප්‍රවේශයෙන් අධ්‍යයනය කරනවා. අපි සමස්තයක් හැටියට මේ වාර්තාව කර තියාගෙන යන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ.
රටේ නීතිපතිවරු ගොඩක් නෑ ඒක නීතිපතිවරයා ඉන්නේ නීතිපතිවරයගෙනුත් වසංකල යුතු රහස්‍ය වාර්තාවක් නම් මේ කොමිෂන් සභා වාර්තාව මේ එහෙමනම් දෙවියොන්ට විතරක් පේන්න ඕන වාර්තාවක් වෙන්න පුළුවන් මහජනය දකින්න ඕනේ නැති එකක් නම් මම හිතන්නේ ඒ වගේ වාර්තාවක් මේ වගේ කොමිෂමකින් ලබා ගැනීම අවශ්‍යයි කියලා සහරානලට තවත් මරාගෙන මැරෙන බෝම්බකාරයෝ වැඩිපුර නිර්මාණය කරගන්න තමයි මේ වෙනම නීති ඉල්ලන්නේ වෙනම නීති තියාගෙන යන්න හදන්නේ වෙනම අධ්‍යාපන මද්රසා වෙනම කාටි උසාවි තියාගෙන යන්න හදන්නේ ඒ නිසා සහරානල තව පැටව ගහන්න හදන මේ ක්‍රමය වහාම නවත්තන්න ඕනේ विमर्शन केरला मूलिक वार्ता सफेलतीन एपीलिबंद पार्लमेंट विवाद अक्तिबुना थिंग ये वरदी कर्ण अंट इधि नीति मे वशन क्रियामार्ग यानी कलबल नो अटे जनता वगन तपी इलासी बलागे इन वरदी कर अंट इधि धनवन लभी नीति मे वशन ग्रामीय जनता जीवित संवर्धने नौकर नागरिक जनता पमण जीवित संवर्धने किरी सभा संवर्धन राटट अत नोवन भव जनता विमुक्ति पेरमुने नायक पार्लमेंट मंत्री अनुर कुमार दिशा नायक महता पवसन एकोलमदी पवती संमंत्रण टेक्वेमीन ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන කණ්ඩායමක් ඉන්නෝ ඒක ලක්ෂ 7-8ක වැටුපක් හම්බෙනෝ ලොකු වාහනයක් හම්බෙනෝ ගෙවල් ආරම ඔක්කොම හම්බ වෙනෝ එතකොට එයාට හොඳ ජීවිතයක් තියෙනවා හැබැයි එයාට කොළඹ මදි පැයට කිලෝමීටර් 240 කාර් එක කරගෙන කොළඹ දාපුවම පැයට කිලෝමීටර් 5යි මදි වෙහි දෙක වහිනකොට ගම් වතුර මදි කාණු පිරিলা හරිනේ තන තන කුණු හරිනේ එනිසා එයාගේ ජීවිතේට කොළඹ මදි හැබැයි එයාට කොළඹ දාලා වෙන රටකට ගිහිල්ලා එහෙම ආදායමක් ගන්න වෘත්තියක් කරන්නත් බෑ ඒක සෙඩ් එක ටෙල් ගහන්න ඕන ඒක ටැක්සියක් කෙලවන්න ඕන එනිසාට මෙහෙ ඉඳත් ඕන එයාගේ ජීවිතේට සරලන කොළඹකුත් ඕන ඔක තමයි මදපාන්තික සංවර්ධන සිහිණි ගෝඨාභයට ආවේ නෝක ආ ගෝඨාභය රාජපක්ෂ ආපුවාම අර මදපාන්තික සංවර්ධන සිහිණි මොකද්ද ඇවිදින්න ජොගින් පාක් එක හැදෙනවා බඩුගන්න ලොකු සුපින් මෝල් එකක් හැදෙනවා පාරේ මන්තිරුව හැදෙනවා තන තන වතුර මල් තියෙනවා එතන මොකද වෙන්නේ තමන්ගේ අර ජීවිතේට ගැලපෙන කොළඹක් අපේක්ෂා කරා හැබැයි මතක තබා ගන්න ග්‍රාමීය ජනතාවගේ ජීවිතය අවලස්සන වෙලා ලස්සන කොළඹක් ඉතුරු වෙන්නේ ඒ පාර ගිහිලා කල ලයිට් එක ගාවින් නතර කරනකොට වැරහැලේද ගත්ත අම්මා හොටු පෙරා ගත්ත දරුවා අරගෙන ඇවිල්ලා නාවර පෙරා ගත්ත දරුවා අරගෙන ඇවිල්ලා කීයක් හරි ඉල්ලනවා ලස්සනද කොළඹ කොළඹ ලස්සන කළ හැකි වන්නේ ග්‍රාමීය ජනතාවගේ ජීවිතය සංවර්ධනය කිරීම විතරයි දේශපාලන පරිගණීම් පිළිබඳ සුවබලන කොමිසම හරහා දේශපාලන පරිගණීම් වලට ලක් වී ඇති අසාධාරණ ලකුවන්ට සාධාරණ ඉෂ්ට කිරීමට පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා පවසනවා. ඒ ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් දේශපාලනය කරපු අපි දේශපාලඥයෝ ඇඩියට හිරවල වල දැම්මත් කමක් නැහැ. හැබැයි මහා සංගරත්න විරෝධාර රණවිරු ඔය යහපාලන ආණ්ඩුව කාලේ හිරගෙවල් වල දැම්මා ඊට පස්සේ අහිංසක ශිෂ්‍යයන්ට ගහලා හිරගෙවල් වල දැම්මා එතකොට ඒ වෙලේදී සරත් පොන්සක මහත්තයලා ඒවට විරුද්ධව ඒ ආණ්ඩුව ඉදන් කතා කරේ නැහැ නමුත් අද ඒ වේදනාව දුක දන්නේ ඒ දඬුවම් විඳපු අය ඒ නිසා පැහැදිලිවම කොමිසම් සභා වාර්තාවෙන් සාධාරණයක් ඉෂ්ට වෙන්න ඕන නම් ඒ එදා අසාධාරණ දේශපාලන පරිගැණීම් වලට ලක් වුණු ජනතාවට මේ කොමිසම හරහායේ වාර්තාවෙන් සාධාරණ ඉෂ්ට වෙන්න ඕනේ ඒ සඳහා සරත් පොන්සේක මහත්තයා නෙමෙයි ඊට වඩා තව කණ්ඩායමක් උසාවි ගියත් ඒ සාධාරණ ඉෂ්ට කරන්න අපි ආණ්ඩුව හැටියට බඳිලා ඉන්නවා श्रीलंका निदहास पक्षे विधायक सभा रस्वेमेदी इंदिरी पलात सभा मैतिवर्णेट तरंग किरीम संबंधेन साक्षात्कार वेति बेनवा ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවෙන් පත් වූ නව නිලධාරි මණ්ඩලය පළමු වරට ඇසුණා. ඒ පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අපේක්ෂකත්වයේ ඉල්ලලා සෑහෙන පිරිසක් විශාල පිරිසක් අපිට ආයුධම්පත් එවලා තිබෙනවා. ඒ වගේම අපි දැනුම් දෙනවා තව මේකට කැමැත්ත තියෙන අය ආයුධම්පත් එවන්නයි කියලා. ඒ නිසා පළාත් සභා මැතිවරණය සඳහාත් අපේ සූදානම් වීම තියෙනවා. ඒකට කැමැති අයගෙන් ආයුධම්පත් අව ගන්න අපි මාසයක කාලයක් තියෙන සුදු. වෙනම තරග කිරීම සූදානම්ද? නෑ අපි එහෙම. හරි ආසන්න ඔබට මේ පාස්කෝය සම්බන්ධව චෝදනා එල්ලගෙන ප්‍රකාශයක් කරන්න තියෙයි මේ සම්බන්ධව. पास्को विषय वार्ता भी ऋतुमाले पाक्ष्यक कटियट गन्न तींदु मनोवा तींदु गन्न बलापुरुत्वेन अभी बहुम पहदिलु प्रकाशक निगुत्कर अपे विधायक सभा आंडुएम समार कैबिनेट अमतिवर प्रकाशक आंडुएम इन्ना किला मे संबंध චෝදනාලා බුපුවය මේ සම්බන්ධව මොකද්ද ඔබතුමාට කියන්නේ ඉතින් ඒගොල්ලන්ට ඉතින් එක එක ප්‍රකාශ කරන්න පුළුවන් අපි අපේ පක්ෂයේ මතය ප්‍රකාශ කරලා තිබෙනවා ආණ්ඩුව විදිහට අපි එකට එකට ගිහලා වැඩ කරයුතු කරනවා එක එක පුද්ගලයන්ගේ අදහස් තිබුණා කියලා අපි එකට ප්‍රශ්නයක් කරගන්නේ නැහැ
එළමින වෙසක් පොහෝ දිනට ප්‍රථමයෙන් මෙරට නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ නතර කිරීමට තමන් අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අපි කියනවා මේ රජයට පුළුවන් නම් එළඹෙන මැයි මාසයේ වෙසක් පොහොයට ඉස්සෙල්ලා පුළුවන් නම් ලංකාවෙන් දින කසිප්පු ටික නවත්තන්න. අන්න පළවෙනි අභියෝගයක්. මේ අභියෝග කරන්න ඔබතුමා UMP කාර්යයක් වෙන්න වෙලා අපිත් එක්ක එකතු වෙන්න බෑ කියන්න ඕනේ නෑ. JP කාර්යයක් වෙලා එකතු වෙන්න බෑ කියන්න උවමනාවක් නෑ. ජනාධිපතිතුමා, අගමැතිතුමා, ආරක්ෂක ලේකම්තුමා, හමුදාපතිතුමා සියලුම කට්ටියට එකතු වෙලා අපි අභියෝගයක් කරනවා. තව සරල උදාහරණයක් කිව්වොත් එහෙම ධම්මික පැණියට දුන්න පබ්ලිසිටි මේ රටේ එන්නතර දුන්නද කියන එක පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. රටක් විදිහට අපි බලාපොරොත්තු වෙච්ච දේවල් නොලැබෙනවා නම් ඒ අභියෝගය ජය ගන්න එකට හිටගමු. අපි එක්සත් ජාතික පක්ෂය වගේ කුහක දේශපාලනයක් කරන්නේ නැහැ. අපි හොඳට කටයුතු කරත් අපේ දේශපාලන වශයෙන් කොමියුනිකේෂන් එකක් තිබුණේ නැහැ. අපි ආණ්ඩුවේ 2005 2019 ඉදදී අපි ඒ කරපු වැඩ කටයුතු වලදී හරියට ජනතාවට ඔළුවට වදින්න මොනවාද කරේ මොනවාද නොකරේ කියන එක කියා ගන්න බැරි වීම නිසා රටේ ඉන්න ප්‍රධාන මාධ්‍ය නාලිකා දෙකක් දැන් අපිට ඒක හොඳට නිදසුන් තියෙනවා. ලින්දකට වැටෙනවම ලින්දට කැමරා දාන ගංගාවල ඔළුවල් හොයන කැමරා දාන ඒ ආයතන වලට මතක් කරන්න ඕනේ 2005 2019 දී හොඳ කියන්නේ නැතුව ඒකේ පළ විපාකේ තමයි අද විඳින්න සිදුලා තින්නේ. අනෙන් අල්ලලා මහා බැංකු හොරු කුදලනවා කියලා ආපු ගොඩාබේ රාජපක්ෂ ආණ්ඩු රාජපක්ෂ කඳවුරේ ඒ කණ්ඩායමගේ සහකු පුරවන වැඩි පිළ නිර්මාණය කළ බිලියන 15ක සීනිවංචාවක් අද සිද්ධ වෙලා තියෙනවා. එහෙනම් මේවට විමර්ශනයක් දාන්න දැන් ඕහාරික විගණනයක් කරන්න ඕනි නේ. රටේ අද පැහැදිලිව කියලා තිබෙනවා විගණාධිපතිතුමා පවා සීනිවල බදුව අඩු කිරීම තුල මහා විශාල පාඩුවක් සිද්ධ වෙලා තියෙනවා, අලාභයක් සිද්ධ වෙලා තිබෙනවා. ඒ අලාභය තුල රටට රටේ පාරිභෝගිකයන් රටේ ජනතාවටත් කිසි ලාභයක් ලැබිලා නැහැ කියන කාරණේ කියලා තිබෙනවා. මේවට සම්බන්ධ වෙච්ච පුද්ගලයා කන් කැටියෙන් අල්ලන්න පුළුවන් හයිය තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේ රටේ පත් වුණාට පස්සේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. අද මහා සංඝරත්නයේ පොකු සියලු දෙනා පරිසර රැක ගැනීම වෙනුවෙන් වංචා දූෂණ වලට විරුද්ධ වීම වෙනුවෙන් උල තියන්න ඕනේ කියන මන්ත්‍රීවරු මේ ආණ්ඩුව තුල ඉන්නවා. ඒ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය දඬුවම දෙන්න පුළුවන් කොන්දක් මේ ආණ්ඩුවේ කිසිම ප්‍රධානීෙක්ට නැතිවීම පිළිබඳව අපි කනගාටු වෙනවා. මාධ්‍ය වාර්තාකරණයේදී කාන්තාවන්ට සහ දරුවන් පිළිබඳ ප්‍රවෘත්ති පළකිරීමේදී මාධ්‍ය වගකීමෙන් කටයුතු කළ යුතු බව රාජ්‍ය මාධ්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. විවිධ ඝාතන පිළිබඳව අපයෝජන ඒ වගේම හිංසනයන් පිළිබඳව අපි මාධ්‍ය තුල දකිනවා. ඊළඟට අපයෝජනයට ලක් වෙන පුංචි දරුවෝ ඉන්නවා, කාන්තාවෝ ඉන්නවා, රූපවාහිනිය තුල පෙන්නනවා. ඒ දරුවත් එක්ක සාකච්ඡා කරනවා, කොහොමද උනේ, මොකද උනේ, කවුද කරේ කියලා සාකච්ඡා කරන ඇස් දෙක විතර පොඩියට ඩොට් වලින් වහලා දිනවා. දැන් එතකොට අපයෝජනයට ලක් වෙච්ච කාන්තාව මාධ්‍ය තුල තව 100 පාරක් අපයෝජනයට ලක් කරන මේ දරුවව, මේ කාන්තාව මෙවැනි තත්ත්වයක් තියෙන්නේ. ඒක නිසා මාධ්‍ය සදාචාරය තියාගන්න ඕන නම් කාන්තාව සහ මේ දරුවෝ ගේ සිද්ධි වෙලදී තාමත්ම ප්‍රවේශමෙන් කටයුතු කරන්න. කාන්තා විවසායකෙන් ශක්තිමත් කරන්න, ඒගොල්ලන්ගේ ආර්ථික පෞල්වල ආර්ථික ශක්තිමත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වුණත් යම් යම් අවස්ථාවන් වල රට වහපු නිසා අපිට ඒ දේ කරගන්න බැරි වුණා. පහුගිය දෙසැම්බර් ඉදිරිපත් කර අයවැයෙන් පස්සේ ඒ වැඩපිළිවෙල 2021 ක්‍රියාත්මක කරනකොට මේ කාන්තා අභිවෘද්ධිය සඳහා මේ වගකීම පැවරුනේ අපේ පියල් නිශාන්ත මැතිතුමාට. රජයේ විශේෂයෙන්ම කාන්තාව වෙනුවෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් ගෙන ඇති පියවරවල් ඉදිරියට ගෙන යන්න අපි කැප වෙනවයි කියන පණිවිඩය ලබා දෙමින් කාන්තාවක යම්සි කරදරයකට හිංසනයකට පත් වෙලා ඉන්නවා කියලා දැක්කොත් අනිවාර්යෙන්ම කාන්තාව වෙනුවෙන් ඉදිරිපත් වෙන්න. කතා නොකර ලැජ්ජාවෙන් අවශ්‍ය නැහැ වැරද්ද වැරද්ද කියලා පෙන්වලා දෙන්න. අන්නේ ඒ යුගය අපි නිර්මාණය කරන්න. ඒ වගේම මේ ඉන්න කාන්තාව අද අපි කොච්චර ඉහළට ඉගෙන ගත්තත් නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය තුල අපේ සෞඛ්‍ය දර්ශක මුගාවක් ඉස්සරහට ගියත් හැබැයි ඒ කාන්තා මන්ත්‍රීවරයාගේ පළාත් පාලන ආයතනයේ විතරක් තියලා බෑ. අපි පළාත් සභාවට පාර්ලිමේන්තුවටත් වැඩිපුර ගේන්න ඕන. නැත්නම් අපි වගේ අය තමයි පාර්ලිමේන්තුවේ බහුතරයක් ඉන්නේ. ස්වාමි පුරුෂයාගේ අභාවයෙන්, සහෝදරයාගේ අභාවයෙන්, පියාගේ අභාවයෙන් හැබැයි ඊට වඩා දේශපාලනයට හැකියාව තියෙන දක්ෂතාවය තියෙන කාන්තාවන් ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේද අපි හදන්න ඕන. දැන් රටපට අපුවත් කිහිපයක් කෙටියෙන්. මේරිකම පොදු වෙළඳ සංකීර්ණයේ වෙළඳාම් කටයුතු වල නිරත එකම පවුලේ සහෝදරින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුමකින් එක් සහෝදරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මීරිගම අක්කර 20 ප්‍රදේශයේ පදිංචි එම පවුලේ බාල සහෝදරයා වන අතර සිද්ධිය සම්බන්ධයෙන් මීරිගම පොලිසිය විසින් අතරඟුරගත් වැඩිමහල් සහෝදරයා අත්නගල්ල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැලිමඩ පොලිසිය නිලධාරීන් පිරිසක් විසින් දින කිහිපයක් පුරා සිදු කරන ලද විමර්ශන වලින් අනතුරුව හෙරොයින් අලෙවිය නිරත වූ පුද්ගලයන් සහ ඒවා මිලදී ගැනීමට පැමිණි පුද්ගලයන් 24 දෙනෙකු හෙරොයින් මිලිග්‍රෑම් 1530ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර රුපියල් ලක්ෂ 40ක් වටිනා හෙරොයින් සහ රුපියල් 220,000ක් මුදලක් සමග යුද හමුදාවෙන් පලා ආ සෙබලෙක් මාතර කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක ස්වයංක්‍රීය යන්ත්‍රවල මුදල් තැන්පත් කිරීම සඳහා මුදල් රැගෙන පැමිණෙමින් තිබූ කැබ් රථයක් වටවල ප්‍රදේශයේදී මාර්ගෙන් ඉවතට පැන අනතුරකට ලක් වුණා. අධික වේගයෙන් ධාවනය වී ඇති කැබ් රථය ඉදිරියෙන් ධාවනය වූ ළඟම බස් රථයක් වංගුවක් සහිත ස්ථානයකදී අපරීක්ෂාකාරී ලෙස පසුකර යාමට උත්සාහ කිරීමේදී රියදුරට වේගය පාලනය කරගත නොහැකිව කැබ් රථය මාර්ගෙන් ඉවතට පැන වටවල දුම්රිය ස්ථානයට පිවිසෙන මාර්ගයේ දෙසට පෙරළී තිබෙනවා. උසමීටර 230ක් සහ මහල් 68කින් සමන්විත කොළඹ කොම්පඤ්ඤ වේදියේ පිහිටි එල්ටර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර හියුර්ථ කිරීමට නියමිතයි. ඌන සංවර්ධන ඉඩම් සංවර්ධනය කිරීම යටතේ 2012 වසරේ ආරම්භ කළ මෙම නිවාස ව්‍යාපෘතිය 2021 වසරේදී අවසන් කිරීමට නියමිතව තිබෙනවා. ක්‍රීඩාවෙන් හෙට ලොව දිනන්නට මව්බිමේ දස්කම් දක්වන අපේම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අත්වැලක් සපයන රෙඩ්ස්බරි ගෙනෙන මව්බිමට වීරයෙක් තුලින් අද අප හමුවන්නේ මීටර් 810 වන ශූර ඉන්දුනිල් මදුෂාන් හේරත් ක්‍රීඩකයායි. මීටර් 800යේ ශ්‍රී ලංකා වාර්තාව තම නමින් ලියවු මහවැලියෙන් බිහිවු මීළඟ ඔලිම්පික් බලාපොරොත්තුව ඉන්දුනිල් හේරත් මව්බිමට වීරයෙක්. मगे नाम इंद्र मधुसान है रात मगे गम हंदगनाव गम मिनीपे मगे इवेंट मीटर अटसी मम दैन मीटर अटसी जाति के सूर्य अपे पाउले अम्मा मगे अम्मा ताता नंगले दिन अक् इन सीर दिन लुकू सहयोग लेवेन मीटर अटसी मीटर हारसी मीटर इद्दास पांसी मन तुनिम चैंपियन निलाती රෙස්බරි ජෝන්ටාවට් කියන්නේ කල්ලේ රත්නායක වද්දේ මාධ්‍යද ලොකු වැදගත් සීල්ඩ් එක මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඊළඟට මගේ රටට ඒෂියන් මෙඩලයක් හෝ ඔලිම්පික් මෙඩලයක් ගෙනීම තමයි. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සවිපරි සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මෞපිමට විවේක්. එම පුවතත් සමගින් අප ඔබෙන් සමග ගන්නා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන් අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුබවර දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.